දවස් 15යි ගියේ ලක්ෂ 18යි දවස් 30 යද්දි ලක්ෂ 30 35කට ඇවිල්ලා තිනවා දැන් ওই අන්තර්ජාලයට එන පොඩි ළමයි වගේ මමත් පොඩි තැනින් තමයි පටන් ගත්තේ YouTube වලට මඩ ගහනවා නෙමෙයි YouTube වල කරන අයනේ තියනවා හැබැයි හරි දේ දෙන්න එයාලා බලන්නේ views ගන්න තමයි YouTube වල ප්‍රධාන වශයෙන් දාන්නේ YouTubers ලානේ දැන් ඉන්ටර්නෙට් ඊමණි කියන ෆීල්ඩ් එකේ ඇතුළේ ස්කෑම් කියන ගොඩ දෙනෙක් ලංකාවෙන් ඩොලර් විකුණන්න බෙට් ප්‍රශ්නයක් තියෙනවානේ ඒ සහ මුදල් ලබා ගැනීම ප්‍රශ්නයක් කියලා අපි නම් ක්ලාස් එක තුළ ඉන්න ඇයි ඉතින් ඩොලර් සෙල් කරන්නේ මොකද ගොඩක් කට්ටිය කතා කර කර කරදර කරනවා එනකොට අපේ අය දවසට ඩොලර් 3-4000 ගන්නවා එතකොට අපිට පිටායට දෙන්න අමාරුයි රිස්ක් එකක් ගන්න පුළුවන් නේද ලොස් එද්දී අපි ලොස් රිකවර් කරන්න මෙතඩ්ස් කියලා දෙනවා මේ බයිනරි වලදී සාමාන්‍ය මාසෙට ලක්ෂ 5 10ක් දවසොත් තිබ්බා මොකද අපි ප්‍රොෆිට් එද්දී යකින් ඉල්ලන්නේ නැහැ ලොස් එද්දී අපිට දෙන්නේ නැද්ද? ඔකනම කතන්දරේ. ලෝකේ වටේම සමස්තයක් හැටියට බැලුවොත් බයිනරි වලින් සාර්ථක වෙච්චා ඉන්නවා 150කට 60කට වැඩි. මොකද මේක ට්‍රෙස් එක අඩුයි. ඉතා කෙටි කාලයකින් මේවට මුදල් ආයෝජනය කරලා ඒකෙන් ප්‍රොෆිට් එකක් ගන්න මෙතන දැක් තමයි අපි කියලා දෙන්නේ. ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම ඉක්මනින් සල්ලි හොයන්න ඕනද ඉක්මනින් සල්ලි හොයන්න කියලා ජීවිතේ වැරදිලා තියනවාද සරලවම කිව්වොත් අම්මයි කණේ තියෙන කරාම්බු වරගෙන අම්මගේ බෙල්ලේ තියෙන මාළේ උගස් තියලා ඔන්ලයින් සල්ලි හොයන්න ගිහින් තියනවාද ඔව් ජීවිතේ ගොඩක් දෙනා වර්ධගත විදිහක් තමයි මේ නොදැන ඔන්ලයින් සල්ලි හොයන්න ගිහිල්ලා හැමදේම නැති කරගන්න එක ඒකට ප්‍රධාන හේතුව තමයි බයිනරි කියන්නේ අර කතාවක් තියෙනවා දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමක් කියලා අපි අහලා බලමු බයිනරි සම්බන්ධව ලංකාවේ ඉහළම නමක් තියෙන කෙනෙක් ලහිරු මොකද හේතුව බයිනරි ගැන කතා වුණොත් ලංකාවේ අනිවාර්යෙන් අනිත් පැත්තට ලහිරු කියන නම කියවෙනවා ඔහුගෙන් අහලා බලමු මොකද්ද මේ මාෆියාව සහ මේකෙන් බේරිලා ඉන්නේ කොහොමද කියලා ආයිබෝන් ආයිබෝන් මුලින්ම කියන්නකෝ මේ මිනිස්සු රවට්ටන මිනිස්සුගේ ජීවිත විනාශ කරන මිනිස්සුගේ අනාගතය මිනිස්සුගේ මේ සල්ලි වල දෙන ආසාවත් එක්ක සෙල්ලම් කරන මේ බයිනරි කියන්නේ මොකද්ද බයිනරි වාට දැනගන්න ඕනේ බයිනරි කියන්නේ මොකද්ද කියලාද නැත්නම් මොකද්ද අර මිනිස්සු රවට්ටන කතාවක් කියන්නේ නැ මිනිස්සු රවට්ටන කතාවක් කියේ සාමාන්‍ය මේ වගේ දේවල් වලට මිනිස්සු තමන්ගේ සල්ලි වියදම් කරලා මේකේ බරපතලක් නොදැන ජීවිතේ විනාශ කරන මිනිස්සු සෑහෙන ඉන්නවා ඔව් මෙහෙමයි දැන් බයිනරි ගැන ට්‍රේඩින් කරන්න බයිනරි ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එකට එද්දී මේක දැනගෙන ඉන්න ඕනේ අපි ට්‍රේඩින් කරනවා සහ ට්‍රේඩින් උගන්වනවා බයිනරි කියන්නේ මේක හයි රිස්ක් හයි ප්‍රොෆිට් ඉන්කම් මෙතඩ් එක. ඒ කියන්නේ හොඳට ප්‍රොෆිට් වෙනා වගේම ලොස් වෙන අවස්ථා තියෙනවා. අපි අපේ ක්ලාස් එකක් යනවා. මම හිතන්නේ ඔයා දන්නවා. ඒකින්ද තමයි ඔයා අපිත් එක්ක කතා කරන්න ආවේ. ඒ කියන්නේ අපි කතා කරමු ඉස්සරහට වැඩිදුර. මම අහපු ප්‍රශ්නේ මම මේ බයිනරි කියන්නේ මොකද්ද කියන්න කලින් ඔයා කිව්වා මේ මිනිස්සු රවට්ටනවා කියලා. ඔයා කියන්නේ මම රවට්ටනවා කියලාද? නැත්තම් මිනිස්සු රවට්ටනවා කියලාද කියන්නේ? දැන් මිනිස්සු රවට්ටනවා කියන්නේ මිනිස්සු ඇත්තම සල්ලි වලට ආසයි. ඒක අපි නවත්තන්න බෑ. හැබැයි අපි හිතමු මේක නොදැන මිනිස්සු මේක කරන්න ගියොත් මිනිස්සු සෑහෙන වැටෙනවා. ඔව් නොදැන කරන්න ගියත් අර මොකද තියෙන කතරගම ගිහිල්ලා අතරමං වෙනවද මොකද නොදැන කතරගම ගියත් අතරමං වෙනවා කියන්නේ අන්න ඒ වගේ බයිනරි කියන දේත් හරියට දැනගෙන හරි තැනකින් ඉගෙන ගන්න ඕනේ. කියන්නේ මෙහෙමයි. වාට ඉගෙන ගන්න පුළුවන් ක්‍රම ගොඩක් ගොඩක් තියෙනවා. YouTube වල තියෙනවා, තව TikTok වලත් දැන් තියෙනවා, එක එක තැන් වල තියෙනවා. එහෙම නෙවෙයි. ඔයා කවුරු හරි ගුරුවරයෙක් යටතේ හරියට ඒක ඉගෙන ගන්න ඕනේ. ඒක අපි කරනවා. අපි කියන්නේ අපි කරා කියලා අපි ළඟට මෙන්න කියලා. මේක මම මොකද්ද ඔය රිස්ක් එක ගැන කතා කරපෙක නැවත සැරයක් මම කියන්න. මේක high risk high profit income method එක. ඒතකොට මේකෙදී අපි කරන්නේ බයිනරි කියන්නේ මොකද්ද කියලා හෙවනවා බයිනරි කියන්නේ මේන් ෂෙයා මාකට්ස් තියෙනවා මේවට අපි සල්ලි ආයෝජනය කරනවා නැත්නම් ඉන්වෙස්ට් කරනවා ඒ ඉන්වෙස්ට් කරන්නේ අපි අපේ අතේ තියෙන මුදලන්නේ එතකොට මේ අතේ තියෙන මුදල දාද්දි ඒකේ දෙපැත්තක් තියෙනවා කියන් ලොස් සහ ප්‍රොෆිට් කියන දෙපැත්ත. ඔය දෙකම දැනගෙන ඉන්න ඕනේ. මොකද දැන් අපි ඇකඩමි එකක් කරනවා. මම ඒ ඇකඩමි එකේදී අපි කියනවා මෙහෙමයි මේ ට්‍රේඩින් වලට එද්දි ඔයාලා රිස්ක් එක ගන්න කැමති නම් විතරක් එන්න කියලා. මොකද මේකේ වෙන්නේ ෂෙයා මාකට් එකේ සල්ලි දාන්නේ අපි binary.com කියලා බ්‍රෝකර් කෙනෙක් ඉන්නවා. ඒක හරහා සල්ලි එකට වැටුණාම අපි ඒ මාකට් එකේ ඉහළ යන අවස්ථා සහ පහළ යන අවස්ථා දෙක කියලා දෙකක් තියෙනවා. ওই අවස්ථා දෙකෙන් අපි බිට් කරනවා මේ වෙලාවේ මේ මාකට් එක ඉහළ යනවා කියලා. අපි කරන්නේ binary වල ටික් ට්‍රේඩින් කියලා මෙතඩ් එකක්. මේකේ වෙන්නේ mathematical analysis එකක්. දැන් ෆොරෙක්ස් ගත්තොත් වෙන පැත්තක් තියෙනවා. ඒක ටෙක්නිකල් කියයි ෆන්ඩමෙන්ටල් කියලා. අපි ෆොරෙක්ස් නේ. ෆොරෙක්ස් කියන්නේ ගොඩක් අමාරුයි. ෆොරෙක්ස් වලින් දැන් මම දන්න විදිහට 10%ක් 15%ක් ඒ වගේ තමයි සාර්ථක වෙලා තියෙන. හැබැයි මම කියන්නේ ලෝකෙ වැටෙම. හැබැයි බයිනරි වලින් 50%ට වැඩි සාර්ථක ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. ඒක මගේ නෙවෙයි මම කියන්නේ. අපේ ඇකඩමි එකේ ඉස්සරහට මම කතා කරන්න. මම කියන්නේ ලෝකෙ වැටෙම සමස්තයක් හැටියට බැලුවොත් බයිනරි වලින් සාර්ථක වෙච්චා ඉන්නවා 50%කට 60%කට වැඩි. මොකද මේක ට්‍රෙස් එක අඩුයි. ඉතා කෙටි කාලයකින් මේවට මුදල් ආයෝජනය කරලා ඒකෙන් ප්‍රොෆිට් එකක් ගන්න මෙතඩ් එක තමයි අපි කියලා දෙන්නේ. මේක රිස්ක් එක කියන්නේ අපි දාන ට්‍රේඩ් එක වැරදුනොත් කියන්නේ අපි නොදෙන බයිනරි ගැන දන්නේ නැතුව ආසාවට ඇවිල්ලා ඩොලර්ස් 10ක් එන්න පුළුවන් 50ක් 100ක් එන්න පුළුවන්. කියන්නේ මෙහෙමනේ අපි කියනවා අපි නෙමෙයි
අන්තර්ජාලයකම අන්තර්ජාලයේ තියෙන ගොඩක් ඇඩ්වර්ටයිස්මන්ට් මේ බයිනරි වලින් හොයන්න පුළුවන් අරකයි මේකයි කියලා තියෙනවා. ඕවා බලලා අලුතෙන් එන අය ඉන්නවා. විශේෂයෙන්ම මගේ පරණ අය ගැන නෙමෙයි අලුතෙන් එන ළමයි ඉන්නවා මේ කට්ටිය. එකපාර මේක දැක්කම මේක ගිහලා account එකක් හදාගන්නවා. කොහෙන් හරි ඩොලර් 10ක් 20ක් විතර. ලොකු ගණන් දාන්නේ මම දන්න තරමට ලංකාවේ අය. එහෙම දාලා දන්නේ නැතුව අර කණා ගහනවා. කණා ෂොට් ගහනවා කිය අර මාකට් එක බලන්න බලන්න කියන්නේ මාකට් එක ඇනලයිස් කරගන්න. ඒක ට්‍රේඩ් දාන්න ඕනේ ටයිම් ඩේට් පීරියඩ් ඇතුළු ගොඩක් තියෙනවා ඔකේ විශේෂ විශය පතයක් තියෙනවා ගොඩක්. ඒව ගැන දැනුමක් නැතුව අරක ඔහේ කරත් ඉතින් අර ලොස් වෙනවා. ඒක ඒක තමයි ඒකේ රිස්ක් එක. අනිවාර්යයෙන්ම එතකොට අපිට ඒ රිස්ක් එක බලා ගන්න පුළුවන් නම් මේක ප්‍රශ්නයක් නැහැ. ඔව් රිස්ක් එක Tamanට ගන්න පුළුවන් නම් විතරයි මම මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකට. කියන්නේ මේ YouTube බලලා හරි වෙන කොහෙන් හරි ඉගෙනගෙන හරි නැත්නම් අපේ තියෙන ඇකඩමිය බයිනරි එක්ස්පර්ට් ලංග කියලා ඒකෙන් හරි කැමති තැනකින් මම කියන්නේ අපෙන් ඉගෙන ගන්න ඕනේ කියලා. කැමති තැනකින් හරියට කොහෙන් ඉගෙනගත් හරි දේ හරියට ඉගෙන ගන්න ඕනේ. සහ මේකේදී ඔය රිස්ක් එක ගන්න කතන්දර ඉවසීම තියෙන්න ඕනේ කලබල වෙලා බෑ. ඒ දේවල් අපි ප්‍රගුණ කරලා තමයි මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකේ වැඩ කටයුතු කරන්න ඕනේ. හරි. එතකොට ඔබ ගොඩ ගියේ බයිනරි වලින්ද? අනිවාර්යයෙන්ම බයිනරි වලින් 80%කට වැඩිය ගොඩ ගිහිල්ලා තියෙනවා. මොකද මම අන්තර්ජාලයේ ඔන්ලයින් ඔන්ටර්ප්‍රනර් කියන කැටගරි එක ඇතුලේ බයිනරි විතරක් නෙමෙයි කරලා තියෙන්නේ. මම කරන ඒවා ටිකක් කීවර කතා කරලා කමක් නැද්ද මෙතන? හරි. මේ බයිනරි වලට අමතර මම මුලින්ම පටන් ගත්තේ පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් සයිට්. ඒ වගේම මම දිනුවල් ලැබෙන්නේ නැහැ. මොකද ඔන්ලයින් ඔන්ටර්ප්‍රනර් කියන කැටගරි එකට ඇතුල් වෙන්නේ එතනදී. අවුරුදු 10ක් කිව්වත් නෙවෙයි 10ක් 11ක් වගේ. ඉතින් ඇඩ් ක්ලික් කරන සයිට් පොඩි පොඩි ඒවා. කියන්නේ දැන් ওই අන්තර්ජාලයට එන පොඩි ළමයි වගේ මමත් පොඩි තැනින් තමයි පටන් ගත්තේ. ඉතින් මගේ අතේ රුපියල් 500,000ක් තිබ්බේ නැහැ. මම හැබැයි ඒ කාලේ ජොබ් එකක් කරා. ඒ ජොබ් එකෙන් ආපු සල්ලි වලින් වගේ දාලා තමයි ඒක පටන් ගත්තේ. ඊට පස්සේ ඔය Google AdSense කියලා එකක් කරා. තව Idea Mart කියලා Instant Article ඒවා ගොඩක් දේවල් කරලා ඒ වගේමත් ආදායම් ලබන ගමන්ම මීට අවුරුදු 9කට කලින් තමයි binary trading කියන subject එක පටන් ගන්නෙ. ඒත් එක්ක ඔබ අඩියෙන් අඩිය ඔබ ඔබේ සාර්ථකත්වයට එනවා. අනිවාර්යයෙන්ම අඩියෙන් අඩිය තමයි එන්න ඕනේ. අපේ දැන් මේ ඔන්ලයින් ෆීල්ඩ් එකෙන් සාර්ථක වෙන්න එන්නේ ටිකක් අර කම්මැලි කියලා වගේ හිතන පිරිසක් කියලා මට හිතෙනවා මේ කාලේ. මොකද මම ඒක වැරදිනම නිවැරදි කරන්න කොහොමද අර මේ කියන්නේ දැන් අපි 8-5 ජොබ් කරනවා කියලා කතන්දරයක් තියෙනවා. ඕකෙදි සමහර අයට ගොඩක් මහන්සියලා වැඩ කරන්න වෙනවා. දැන් අද කොරෝනා තියෙන කාලයක් කියන්නේ දැන් අපි මීට අවුරුදු ගානකට කලින් ගත්ත කොරෝනා කියන දේ තිබ්බේ නැහැ නේ වසංගතේ. මේ කාලේදී මිනිසුන්ට ජොබ්ස් නැහැ එකක්. එතකොට මේ බයිනරි කියන ඒවාට නැත්තම් ඔන්ලයින් ෆීල්ඩ් එකේ තියෙන එක එක සබ්ජෙක්ට්ස් වලට කට්ටිය මේ එන්න වෙනවා. ඉතින් මේක ඇත්තට හොඳ ෆීල්ඩ් එකක්. හරියට ඉගෙනගෙන අර රිස්ක් එකක් ගන්න පුළුවන්. මම කියන්නේ ඔය ලෝන්ස් දාලා අනම්මනම් ඉදියලින් මේවට ඉන්වෙස්ට් කරලා රිස්ක් එක ගන්න බැරි නම් කරන්න එපා කියලා. එහෙම නොකර හරියට කරුම් මේ බයිනරි වලින් ගොඩ යන්න පුළුවන්. පුළුවන්. හරි. එතකොට ඔබ ඔබේ සාර්ථකත්වය පොඩ්ඩක් අපිත් එක්ක කතා කරමු. ඔබේ ආරම්භය. මගේ සාර්ථකත්වය දැන් මම කලින් කිව්වා වගේ අවුරුදු 11කට කලින් මම පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් සයිට් එකකින් තමයි මේ ජොයින් වෙන්නේ. ඒ කියන්නේ পেইඩ් ටු ක්ලික්. ඒ කියන්නේ ඇඩ් ක්ලිකින් කියලා දෙන අහලා තිනේ. ඔයා කරලා තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. කරලා තිනවා. හරි මේ ඒකෙදි මට මම වැඩ කරන කොළඹ ප්‍රසිද්ධ ආයතනයක IT. ඒ කියන්නේ IT සබ්ජෙක්ට් එක සම්බන්ධ මම දක්ෂය කියව නිවැරදි. ඒ කාලේ එක්ස්පර්ට් දැන් බයිනරි ලින්ක් එක්ස්පර්ට් කියවත් වැරදි නෑ. නිවැරදි. ඒකෙදි මම ඒ ඇට්ලික් කියන එකට යනවා ඩොලර්ස් 10ක්. මම හිතන්නේ ඒ කාලේදී 1500 1400ක් වගේ එන්නේ නැති මට මේ ගාන කියලා රුපියලට මතක නැහැ. ඒ ගාලා දා ඒ ගාන දාලා මම රුපියල් 12000ක් හැබැයි හොයනවා ලංකාවේ මුදලේ. ඊට පස්සේ සයිට් එක වැහිලා යනවා. දැන් ඔය ස්කෑම් කියලා දෙයක් තියෙනවා මේ අන්තර්ජාල ව්‍යාපාරය ඇතුළත අන්තර්ජාල ෆීල්ඩ් එකේ නැත්නම් ඉන්ටර්නෙට් ඊ මනී කියන ෆීල්ඩ් එක ඇතුළේ ස්කෑම් කියන ගොඩක් දෙනවා. ස්කෑම් අර සමහර සයිට් තියෙනවා ඒවට ඉන්වෙස්ට් කරාන් පස්සේ මාසෙයි 2යි 7යි සමට අවුරුද්දේ යනවා තියෙනවා. ඒ වගේ සයිට් එක තමයි අපි අහුනේ. මම හිතන්නේ මාස 3-6 වගේ යද්දී ඕක වැහුණා. මම ඇතුළේ තව ටික දිනකට හම්බුනේ මං හිතන්නේ. ඒක තමයි පටන් ගෑම. එතනින් පටන් ගත්තට පස්සේ මම ටික කාලයක් යද්දී Google AdSense කියලා එකක් පටන් ගන්නවා. ඒකෙන් තමයි මම ටිකක් ලොකුවටම දියුණු වෙන්න පටන් ගත්තේ. සාමාන්‍ය මාසෙට 105,000 අප දවසොත් තිබ්බා. ඕක පටන් ගන්න ටික කාලයක් යද්දී තමයි බයිනරි කියන ෆීල්ඩ් එකට හරියට මෙන්ටර් වෙන්නේ මීට අවුරුදු 9කට කලින්. ඒතකොට දැන් මේකෙදි මම කිව්වා මම කරන්නේ බයිනරි ටික් ට්‍රේඩින් කියන එක. හැබැයි මම කරේ ඒ දවස්වල බයිනරි ටික් ට්‍රේඩින් කියන එක තිබ්බේ නැහැ. බයිනරි ටික් ට්‍රේඩින් කියන එක ඇවිල්ලා දැන් අවුරුදු 5ක් විතර වෙන්නේ. ඒ කාලේ තියෙන්නේ normal forex market එකේ market analyze කරලා දාන ට්‍රේඩින් මෙතඩ්. මම YouTube වලින් ඔය ඉංග්‍රීසි වීඩියෝ බලලා Google forum Google එක කියන්නේ search කරලා තමයි මම ගොඩක් දුරට ඉගෙන ගන්න. හැබැයි ඉතින් සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඒක හරි දැනුමක් හරි මගේ පෙන්වීම මට කාටින්වත් තිබුණේ නැහැ. දැන් ඒතකොට ලහිරෝයි මට කියන්නකෝ මේ මේකට මුලින්ම එන අපි තුම අත දරුවෙක් මේකට එනවා. ඔව් කොහොමද එහෙම කෙනෙක් හදලා කරලා මේ වගේ බේරලා ගන්න? ඔව් හොඳ ප්‍රශ්නයක්. ඔය අත දරුවෙක් එනවා කියන කතන්දරේ මොකද මේ මමත් දැන් අපි channel එක තියෙනවා. මම කිව්වේ binary expert ළඟ ඒකෙදිත් ওই කතන්දරේ අපි කියනවා. binary trading වලට එද්දී කට්ටිය අහනවා මේ අපිට පළවෙනිට වහන දේ තමයි මේ ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ කියලා. මොකද අපේ ලංකාවේ ඇතුළත මේ ඉංග්‍රීසි කියන මට්ටම ටිකක් දැනුම අඩුයි. මටත් එහෙම කියලා ලොකු දැනුමක් නැහැ. ඒ වුණාට මේකට ඉංග්‍රීසි අවශ්‍ය නැහැ. පළවෙනි කතන්දරේ දෙවෙනි කතන්දරේ computer knowledge එකක් තියෙන්න ඕනේ කියලා අහන හොඳයි.
නෑ එහෙම අවශ්‍ය නෑ එයාට සාමාන්‍ය කම්පියුටර් එකට ලොග් වෙන්න පුළුවන් නා අපි කියන වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන් නා අපි කියලා දෙන විදියට අපි මෙහෙම බයිනරි ක්ලාස් එක පටන් ගද්දිම බයිනරි කවුන්ටර් එකක් හදවලා තමයි අපි පටන් ගන්න අපි ට්‍රේඩින් ඇකඩමි එකේ මම හිතන ට්‍රේඩින් ඇකඩමි එක ගැන කලින් අපි කියවනේ ඉංග්‍රීසි දැනුම තිය අවශ්‍ය නෑ පළවෙනි කාරණේ මොකද අපි ඔක්කොම ක්ලාස් එක සිංහලින් කියලා දෙන්නේ දෙවෙනි එක මේ කම්පියුටර් නොලෙජ් එකක් අවශ්‍ය නෑ අර කියන ටික තිබ්බනම් ඇති මහ ලොකු නොලෙජ් එකක් අවශ්‍ය නෑ තා අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම උනන්දුවක් තියෙන්න ඕන හොඳ කැපවීමක් තියෙන්න ඕන අපි කියලා දෙන දේවල් හරියට කරන්න පුළුවන් වෙන්න ඕන ඊළඟ කාරණේ තමයි මම කලින් කිව්වා වගේ ඉවසීම සහ මේ කියන්නේ රිස්ක් එකක් ගන්න පුළුවන් වෙන්න ඕන රිස්ක් එකක් ගන්න බැරි නම් කියන්නේ ලොස් වුණ වෙලාවට ඒක අපිට හරිය නැත්තම් ඒ කම්පැනිට හරි බනිනවා නම් කරන්න බෑ මොකද මේ binary.com කියන එක අවුරුදු 21ක් පරිණි UK registered company එක 100%ක් recommended කියන්නේ කම්පැනි එකක් කියවන්නේ නෙවෙයි බ්‍රෝකර් කෙනෙක් forex market එකේ main ලෝක වෙළඳපොලේ ප්‍රධාන වශයෙන් trusted broker කෙනෙක් මොකද බ්‍රෝකර්ස්ලා ගොඩක් ඉන්නවා ඒ අතරින් හොඳම එකෙක් දැන් අර අර කියන ටිකත් එක්ක රිස්ක් එක ගන්න පුළුවන් නම් ඉවසීම තියනවා නම් කලබල කියන්නේ මෙහෙමයි දැන් අපි මේකට හිතන්න ඩොලර් 50ක් 100ක් විතර කවුරු හරි මුලින් දාලා පටන් ගන්න අපි කියන්නේ සාමාන්‍ය අඩුම රෙකමන්ඩ් කරන්නේ බැලන්ස් එක ඩොලර් 40 50 100 අතර දාන්න කියලා ට්‍රේඩින් කරද්දි එතකොට අපි කියලා දෙන දේවල් හරියට ෆලෝ කරන්න ඕනේ පළවෙනි දේ අනිත් එක අපි කියනවා මේ අපේ ට්‍රේඩින් කෝස් එක කරන කෙනෙක්ට නැත්තම් ට්‍රේඩින් කරන කෙනෙක් මගින් ප්‍රශ්නයක් ඇහුවත් මම කියනවා අඩුම මේක මාසයක් හමාර ප්‍රැක්ටිස් වෙන කියලා හැබැයි ගොඩක් අයට සල්ලි හොයන්න තණ්හාව කියන එක තියෙනවා තණ්හාව ඇතුළත නම් මේක කරන්න බෑ සමහර අය ගොඩක් බලන්නේ එක්ක ආපු ගමන්ම සතියක් විතරදී අපි අර කියලා දෙනවා ඔගේ මෙතඩ්ස් වගේ තියෙනවා ඒවට කියන්නේ ස්ට්‍රැටජිස් කියලා මාකට් එක ඇනලයිස් කරන ඒවා ඉගෙන ගන්නවා ඩොලර්ස් 10ක් 20ක් 30ක් 50ක් දාන දාලා අනිත් පැත්තට සතියෙන් දෙකෙන් ලොස් වෙනවා කියන ඒ කියන්නේ අපි කියන ඒවා ෆලෝ කරන්න ට්‍රේඩින් දාද්දී ඩිසිප්ලින් තියෙනවා රූල්ස් ටික තියෙනවා ඒවා හරියට ෆලෝ කරන්න ඕනේ සහ ඒවා උපරිම ප්‍රැක්ටිස් කරන්න දවසට 100 පාරක් 200 පාරක් 500 පාරක් වෙනකොට ඩෙමෝ account කියලා තියෙනවා ඒ වගේ හොඳට ප්‍රැක්ටිස් වෙලා මාස ගණක් ඉවසගෙන ඉඳලා loss එද්දී අපි loss recover කරන්න methods කියලා දෙනවා මේ binary වලදී ඒකයි කියන්නේ හරිදේ හරිතැනකින් ඉගෙන ගන්න ඕනේ කියලා මොකද ඕවා YouTube වල නැහැ තියෙනවා ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා නැත්තේ නැහැ මොකද මම YouTube වලට මඩ ගහනවා නෙමෙයි YouTube වල කරන අයද තියෙනවා හැබැයි හරිදේ දෙන්න එයාලා බලන්නේ views ගන්න තමයි YouTube වල ප්‍රධාන වශයෙන් දාන්නේ YouTubers ලානේ කියන්නේ ට්‍රේඩ් කරන අය නෙමෙයි නේද එතකොට අර එතනින් ඉගෙනගෙන පිරිසක් ඉන්න ලොස් වෙන. සහ මේක හරියට අල්ලගන්න බැරි වෙන. ඔය කියන අර බිග්ිනර්ස්ලට ඔක ගොඩක්ම අවුල්. කියන්නේ ටිකක් හරි දන්න කෙනෙක් නම් කොහොම හරි අල්ලගෙන ගේමක් ගහනවා ඉන්නවා. මම කියන්නේ එතකොට ඉංග්‍රීසි දැනුම ප්‍රශ්නයක් නැහැ. කම්පියුටර් නොලෙජ් එක අවුල් නැහැ. අපි එයාව මෙහෙවනවා. කෙනියාව ප්‍රොෆිට් කරන්න පුළුවන් තැන මෙහෙමන අපේ සපෝට් ටීම් එකක් ඉන්නවා මේ මේන්ලි 3-4 දෙනෙක් එක ඇතුළේ ඉන්නවා ඒ කට්ටිය බලනවා අපි ගෲප්ස් වලට ආවහම එයා ලොස් වෙලා තියෙනවා නම් එයාට කතා කරලා ඒ ලොස් වෙච්චේ ඇයි මොනවාද පොයින්ට්ස් ඒ ටික අපි කියලා දීලා ප්‍රොෆිට් කරන්න පුළුවන් තැනකට අපි මෙහෙමන හැබැයි අර කියන දේවල් ඉවසීම නැත්තම් කලබල වෙනවා නම් ලොස් වෙද්දි මයින්ඩ් එක අවුල් වෙනවා අපි මයින්ඩ් එක කන්ට්‍රෝල් කරගෙන හරියට කරන්න ඕන විදියක් කියලා දෙනවා ඒවා පිළිපදින්න නැත්තම් තමයි මේ කට්ටිය ලොස් වෙන්නේ මේන්ලි හැබැයි මෙහෙමයි මුකුත්ම දන්නේ නැති කෙනෙක් આવත් කරන්න ඕනේ කොහොමද අර අපි කියන විදියට හරියට ඒවා ෆලෝ කරලා හරියට ප්‍රැක්ටිස් කරලා ට්‍රේඩ් දාන්න ඕනේ කාලෙදී යාට යාම සැටිස් වෙන කාලෙදී තින්ට આવවහම දැන් දාන්න පටන් ගත්තනම් හරි මෙහෙමයි බයිනරි වල ලොස් ප්‍රොෆිට් කින් දෙකම තියෙන මුල් කාලෙදී හැබැයි මාස 3ක් 6ක් හරියට කල්ලාගෙන කරොත් දිගටම කන්ටිනියු ප්‍රොෆිට් කරන්න පුළුවන් ඒ කියන්නේ ලාභය අලාභය කොහොම වුණත් හරියට වෙලාවට වැඩේ කරොත් හරි දැනුමත් එක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔබලා එන ඕන කෙනෙකුට ගුරු මුෂ්ටියක් නැතුව මොකද සමහරට හිතන්න පුළුවන් දැන් ඔබට වඩා දියුණු වෙන්න පුළුවන්. ඔයා හොඳ ප්‍රශ්නයක් ඇහුවා ගුරු මුෂ්ටිය කියන එක මම මගේ වීඩියෝස් වලත් කියනවා. ඔයා මෙතනත් කියන්නේ අපි මේ කියලා දෙන දේ කිසිම ගුරු මුෂ්ටියක් තියාගන්න නැහැ. මම දන්න දේ 100%ක් දෙනවා. මොකද මම මේ ලෝකෙන් යද්දි මම මේ දේ අරන් යන්නේ නැහැ කියලා මම දන්නවා. අර මේක අර තමන් තමන්ගේ සල්ලි ගහලා කරලා ගන්නව නෙවෙයිනේ. ඔව් තමන්ගේ සල්ලි නෙවෙයිනේ. මට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ රුපියලක. මං කියලා දෙනවා නම් මොන හරි දෙයක් ඒ අදාළ දේ ඔක්කොම හරියටම කියලා දෙනවා. ඊට පස්සේ අර කරන කෙනා තිය තමයි මේකේ තියෙන්නේ හරියට මැනේජ් කරගෙන කරන්න. මොකද අපි ප්‍රොෆිට් වෙද්දී යකින් ඉල්ලන්නේ නැහැ. ලොස් වෙද්දී අපිට දෙන්නේ නැද්ද? ඔක තමයි කතන්දරේ. ඒකයි කියන්නේ අපි ඒ රිස්ක් එකක් කියලා මොන හරි දෙයක් තියෙනවා නම් මේක අන්න ඒක තමයි කතන්දරේ. එතකොට කොහොමද මේකට කවුරු එකතු වෙනව නම් ඔබේ ඒ දැනුම ලබා ගන්න කොහොමදපත් එකතු වෙන්නේ? ඔව් හරි අපේ බයිනරි ක්ලාසස් වල ජොයින් වෙනවා නම් බය අපේ ඇකඩමි එක නම තියෙන බයිනරි එක්ස්පර්ට් ලංකා අපේ ට්‍රේඩින් කෝසස් කීපයක් යනවා. එකතු නම් අපේ තියෙන ට්‍රේඩින් සම්බන්ධ බේසික් කෝස් එකක් කියලා වෙනම එකක් තියෙනවා මුල් කෝස් එක. සාමාන්‍ය ඒක තමයි ටිකක් හරි ලෝ බජට් යන්නේ. ඒකේ ප්‍රයිසස් කතා කරන්න ඕන අපිට කතා කරලා දැනගන්න පුළුවන්. අපේ නම්බරේ මෙතන වාගේ channel එක දාලා තියමු. ඊට පස්සේ high advance කියලා course එකක් තියෙනවා සහ weekend කියලා වෙනම course එකක් තියෙනවා. weekend special weekend course කියලා එක හඳුන්වන්නේ අපි. ඒක තියෙන්නේ ඔය දැන් සතිය දවස් වල classes වලට join වෙන්න බැරි.
රාත්‍රි ක්ලාස් වලට ජොයින් වෙන්න බැරි. සහ පිටරට ඉන්න ජොයින් වෙන්න බැරි ආයතන අපි ස්පෙෂලි ස්පෙෂල් වීකෙන්ඩ් එක දාලා තියෙන බේසික් ටු ඇඩ්වාන්ස් කෝස් කියලා. ඒ කියන්නේ බේසික් තැන කියන්නේ අපි බයිනරි කවුන්ට්ස් හදන ඒවා. ඉතින් බයිනරි කවුන්ට්ස් වෙරිෆයි කරන ඒවා. ඒවට සල්ලි ඩිපොසිට් කරගන්න ගැටලු තියෙන ලංකාවේ තුලද ඒවට අපි අපෙන් ඩොලර්ස් ගන්න පුළුවන්. ඒ ටික ඔක්කොම කියලා දෙනවා. ඊට පස්සේ ට්‍රේඩ් කරනවට තියෙන මාකට් එක ඇනලයිස් කරන ක්‍රම වගේ. ඒවට කියන්නේ ස්ට්‍රැටජි කියලා මම අර කලින් කිව්වා වගේම ඒ මෙතඩ්ස් බේසික් එකේදී අපි 14ක් කරනවා. हाई अड्वां स्कीन कोर्स पहाक करना एक मेथड्स अरे हाई अड्वां स्कीन के विनाशन को डाक एक प्रॉफिट करना वैडिम मेथड्स तीन मैं पड़ी उदाहरण की अना हिता डॉलर एक आदम के एक डॉलर एक सत विशाखन मेथड डूती सत हतलिया सत हटाकिन मेथड डूती अरक हाई अड्वां की अभी करना दंड तीन හොඳම මෙතඩ් එක 100 8900 ප්‍රොෆිට්ස්. එන එක ටික හයි රිස්ක් මෙතඩ් එකක්. හැබැයි ඒ අපි කියන විදිහට ෆලෝ කර ප්‍රොෆිට් කරන්න පුළුවන්. මොකද අපි ප්‍රොෆිට් කරලා අපේ pages වල YouTube channel වල දාලා තිනවා. මම ඔයාගේ මේකට ෂෙයා කරන්න එකක් දෙකක් බලන්න අපි කට්ටියට බලන්න දාමු. ඉතින් ඒ වගේ ගොඩක් ක්‍රම තියෙනවා. අපේ courses තුන නම් අරක පටන් ගන්න දවස් විස්තර දැනගන්න අපිව contact කරගන්න පුළුවන්. contact කරගෙන දැනගන්න පුළුවන්. ඉස්සර ටික අපි දාලා තිනවා ඔයාගේ channel එකේ. දැන් ඔය සම්බන්ධ තියෙන මට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ ලංකාවෙන් ඩොලර් විකුණන්න බැරි ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ සහ මුදල් ලබා ගැනීම දි ප්‍රශ්නයක් කියලා කොහොමද ඒක? ඔව්. හරි ඒ ප්‍රශ්නේත් හොඳ ප්‍රශ්නේ. මම හොඳ කට්ටිය තියෙන ප්‍රශ්නයනේ මේ බයිනරි කරද්දි නැත්නම් මේ ට්‍රේඩින් කියන දේ කරද්දි ලංකාවෙන් ඩොලර්ස් ගන්න බැ. ඒක ඇත්ත කතාවක්. ලංකාවෙන් ඩොලර්ස් ගන්න බැරි ලංකාවේ සල්ලි පිටරට යන එක නවත්තන්න ලංකාවේ මහ බැංකුවෙන් ඒක නවත්තලා දෙනවා. හැබැයි බයිනරි කරන එක ලංකාවේ තුල කොහෙවත් තහනම් කරලා නැහැ. අර බොරු මඩ ප්‍රචාර කට්ටිය යවනවා. කියන්නේ අර දැනුම ඇතුව හෝ දැනුම නැතුව සමහර මන් දන්න තරම නම් දැනුම නැති අය තමයි 180ම කියන්නේ එක එක කට්ටි කිව්වම අර පොඩි ගොසිප් එකක් ගියාම හැමතැනම පෙතිලා යනවා අන්න ඒ වගේ මේ කතාවක් යනවා මේ බ්ලංකාවෙන් බ්ලංකාවේ තුල බයිනරි කරන්න බෑ තහනම් කියලා නෑ බයිනරි තහනම් නෑ තාම තහනම් කරලා නෑ කිසි ගැටලුවක් නෑ මොකද බැංකු වලින් පාව ට්‍රේඩින්ග් කයින් කටයුතු කරන ප්‍රොෆිට් ගන්නවා සල්ලි ගන්න කොහොමද කියලා මම කතා කරන්නම් දැන් ඔයාගේ ප්‍රශ්නේ ඒ සල්ලි ගන්න පුළුවන් ට්‍රේඩ් කරන අයගෙන් ගන්න පුළුවන් ඩොලර්ස් සෙල් කරන සෙලර්ස් ලයින් ඒ දෙකෝලංගෙන් ගන්න පුළුවන් ට්‍රේඩ් කරන අපි වගේ කට්ටියකින් ගන්නත් පුළුවන් මෙහෙමයි අපි නම් ක්ලාස් එක ඇතුළේ ඉන්න අය විතරයි ඩොලර් සෙල් කරන්නේ මේ කොනාර මුලින් මතක් කරන්න ඕනේ මොකද ගොඩක් කට්ටිය කතා කර කර කරදර කරනවා එනකොට අපි අය දවස ඩොලර් 3-4000 ගන්නවා එතකොට අපිට පිටායට දෙන්න අමාරුයි එහෙම කතන්දරයක් තියෙනවා මං කිය ඩොලර්ස් ගන්න විදි දෙක අරක එතකොට ඩොලර්ස් ලංකාවට ගෙන්න ගන්න බෑ කියලා නෝ අහන්නේ ඊළඟ ප්‍රශ්නේ ඒකෙදි මං හොඳ උත්තරයක් දෙන්නම් ගෙන්න ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අපි කරන්නේ බයිනරි account එක හදලා ඒකේ ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරගත්තාන් පස්සේ skill කියලා account එකක් තියෙනවා skill net ල ලංකාවට ඒ මේ එක ඔන්ලයින් බැංක account දෙක ඒ දෙක හරහා ලංකාවට සල්ලි ගන්න පුළුවන්. ආ ලංකාවේ ඕනෙම බැංකුවකට ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මම බැංකුව ගැන වෙනම සඳහන් කරන්න කැමති නැහැ. වලට ගැටලුවක් නැහැ. ආයෙ වගේ easy cash වලින් සල්ලි transfer කරන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා. අපි earn කරන ඩොලර්ස් තවත් ඩොලර්ස් ගන්න කැමති කට්ටිය ඉන්නා. එයාලා හරහා එයාලට කියලා අපිට සල්ලි දාන්නගෙන ඩොලර් 10ක්ද 50ක්ද 100ක්ද 1000ක්ද ගන්න පුළුවන්. මමත් එහෙම ගන්නවා. මම අරගෙන මගේ ස්ටුඩන්ට්ස් ලට දෙනවා. මම ප්‍රොෆිට් කරාම ඒ ප්‍රොෆිට් කරනවා මගේ ස්ටුඩන්ට්ස් ලට ඒක නොනිපත්. ඕක තමයි සිස්ටම් එක. කිසි වැරද්දක් නැහැ ඔය සිස්ටම් එකේ ඇතුලේ. ඒ වගේම බොහොම ස්තුතියි. දැන් බයිනරි ගැන තිබ්බ මට අර කළු පැල්ලම ඉවත් කළ දුන්නට බොහොම ස්තුතියි. ඉතින් අවසාන වශයෙන් කියමුකෝ කොහොමද මේකට එන්නේ සහ මේක කොයි වගේ තැනක්ද එකතු වෙන්නේ කොහොමද? සමහර අය අහනවා ඇයි වාඩි ඉතින් ට්‍රේඩින් විතරක් කරගෙන ඉන්න පුළුවන්නේ? මම ක්ලාස් කරන්නේ මොකටද කියලා. හොඳ ප්‍රශ්නයක්. මම ඒක මම ඇහුවා. ඔය අහන්න කලින් නෑ මට හොයන්න පුළුවන්. මම හොයපේ ඕනේ තරම් ප්‍රූෆ් කරලා තියෙනවා Facebook වල YouTube වල. අපි ඔයාගේ channel එකේ ටිකක් එක ෂෙයා කරමු. මේ මොකද මම කිය ඔයාලට හොඳ උදාහරණයක් කියන්න. ඩොලර්ස් 2000ක් දාලා ඩොලර් 57000කට විතර ප්‍රොෆිට් කරපු අවස්ථාවක් තියෙනවා මාස 3ක් ඇතුළත අන්තිම මාස 3. ඒකේ දැන් ඩොලර්ස් 3500ක විතරත් වෙලා තියෙනවා. ඒ අර ඩොලර්ස් ඔක්කොම විකුණලා තියෙනවා. ලංකාවේ මුදලින් ලක්ෂ 100කට වැඩි ආදායමක් පළවෙනිතාවට බයිනරි ට්‍රේඩින් වලින් මම හෙව්වා මම දැකලත් නැහැ පිට ලංකාවේ ඇතුළේ කවුරුත් එහෙම හොයනවා කියලා අඩුම ගානේ කියන්නේ තොරතුරුද නිවුස් එකද ඒකට මොකද කියන්නේ يعني මේ එහෙම හොයන්න අපි අහලවත් නැහැ අහලවත් නැහැ ඇත්තටම කියනවා නම් මේ සාමාන්‍ය මගේ කොහොමද එක එක මාසවල ලක්ෂ 10 වෙන මාසෙ තියෙනවා ලක්ෂ 15 වෙන මාසෙ තියෙනවා සමහරවිට ලක්ෂ 2 3 වෙන මාසත් තියෙනවා ට්‍රේඩින් වලින් කියන්නේ මෙහෙම ට්‍රේඩින් අසාර්ථක වෙන මාසෙ දිනවා කියන්නේ ලක්ෂ 2 3ක් කියනවා කියන්නේ ලොකු ප්‍රොෆිට් එකක් නෙමෙයි අසාර්ථකයි නෙමෙයි මගේ සාර්ථකත්වය කියන්නේ තියෙන ලක්ෂ 5න් උඩ अरे ये टारगेट्स वाले यानो अभी ये अनेक मम्मे ये दानने दे क्या मटे मूल काले जंग ओमना तीब मूल काले क्या निकाम मैदा काले दी क्या इधर मन ई मानी फील्ड के टाइम ला नेता ऑनलाइन फील्ड के टाइम ला सामान्य और तो इकोला का क्या ना मटे और तो हाया खाता कितने आदि ओमना तीब मम्मे एक जने कहते देखें काटारी देख उगाने ना सा इधर संबंध देख करके ने लंका ये तो लेता जनप्रियत्व क्या मटे हों तो जनप्रियत्व क्या हदागन ने कमा अभी इन लामाइंग
ඒකෙන් හොඳ සාර්ථකත්වයට ගෙනියන්න උවමනාවක් තිබ්බා. මගේ එකම දැන් අනිත් එක දැන් මම ට්‍රේඩින් එක මට හොඳට එක්ස්පර්ට් වෙලා තියෙන එක. කියන්නේ මට මං ගොඩක් සබ්ජෙක්ට් කරා ඊමණි කියන වගේ මං කිව්වේ කලින් 3-4 එහෙම ඔක්කොම කරා. හැබැයි ඒ හැම එකටම වඩා මේක තමයි මට සාර්ථකුනේ. ඒක නිසා මම හිතුවා මීට අවුරුදු 2-3 තුනකට විතර කලින් මේක කට්ටියට උගන්වන්න පටන් ගන්න ඕනේ. හැබැයි මේකට කියන්නේ හරි මුදලක් අය කරන්න ඕනේ. මොකද නිකන් දෙන්න බෑනේ. නිකන් දුන්නත් අනිවාර්යයෙන් මම නිකන් වටනාකමන්නේ ළමයි 50කට දුන්නා මගේ ස්ටුඩන්ට්ස් ලා නෙමෙයි මගේ යාළුවෝ ඉස්කෝලේ යාළුවන්නේ. ඒ 50න් 5 දෙනෙක් 4 දෙනෙක් විතරයි සල්ලි දාලා කරේ. මට ඒකෙන් එපා වුණා. මුලින්ම පටන් ගත්තා. ඊසම මම හිතුවා දැන් ඒතකොට අවුරුදු 3කට විතර කලින් අවුරුදු 2.5 වගේ යද්දි මම හිතුවා නෑ මේක සල්ලි වලට පටන් ගන්න මම මේකට මිලක් නියම කරා. වටිනාකමක් දුන්නා. ඒ වටිනාකම දීලා මම ඉස්ලාම් ස්ටුඩන්ට්ස් ලා එක්කෙනාගෙන් දෙන්නගෙන් 3 දෙනාගෙන් පටන් ගත්තා. මම කියන්නේ 500 100 200 පටන් ගත්තේ නෑ. අපිට ඉතින් එහෙම දැනට එහෙම ඉන්නේ නැහැ. ඉතින් එහෙම පටන්ගෙන දැන් අපි group classes යනවා. ඉතින් කට්ටිය ඉන්නවා. ඔයාලට අපි class වලට ආවොත් නැත්නම් අපේ pages YouTube channel බැලුවොත් එන විදිය බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් 100 150 වෙන අවස්ථාවක් තියෙනවා. 50 20 වෙන අවස්ථාවක් තියෙනවා. ඒක ගාන අදාළ නැහැ. අපිට 1000ක් ආවත් අපි හැමෝම guide කරනවා. මොකද අපි support team එකක් දාලා තියෙනවා. personal ප්‍රශ්න තියෙනවා නම් support number එකක් දාලා තියෙනවා. ඒකෙන් support කරනවා. අපි support කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒක ටිකක් අවුරුදු අතර මං කියද්දි 9ක් විතර තමයි පටන්ගෙන 5ක් විතර යද්දී අර tick trading කියන අමුතු subject එකක් ඕක ඇත්තම කියනවා කවුරුවත් මේ trading field වල හිටපු අය කියන්නේ expert trader කෙනෙක් කියන අයවත් කරලා නැහැ. කියන්නේ ඔක්කොලටම අලුත් දෙයක්. ඉතින් මමත් ඒක පටන් ගත්තා. මාස 3ක් 4ක් විතර යනකම් ඩොලර්ස් 2-3000 loss වුණා. මට එහෙම මෙහෙම සල්ලි අරගෙන මම දාලා try කරා. හැබැයි මට අර උත්සාහය තිබ්බ නැහැ. මම මේක කරනවා මම මේකෙන් සාර්ථක වෙනවා කියලා. මට මොකද ඒක අර වෙනම ලල් එකක්ද කියන්නේ. එහෙම දෙයක් තිබ්බ මේක මට පුළුවන් ගොඩ යන්න ගැම්මක්. කොහොම හරි ගැම්මක් අන්න හරි. හොඳ ගැම්මක් තිබ්බ. ඉතින් ඒ කාලෙ වෙද්දි මම අර විදිහ loss වුණාට මගේම methods ටිකක් හොයාගන්නවා. සාමාන්‍ය කෙනෙකු මෙතර්ස් 5ක් 6ක් විතර හොයාගන්න. අන්න ඒකෙන් ඊට පස්සේ මං ඉතින් ඩොලර් 100කින් විතර පටන් ගන්න. මට මතකයි මාස 6ක් යද්දි එක කාලෙකදී ඩොලර්ස් 8500 9000 වගේ ලොකු ප්‍රොෆිට් එකකට යනවා. ඒක හැමෝම ටිකක් කාලෙක ඕක කරගෙන යනවා. ඊස් මං අර අවුරුදු 2ක්ම අර කියන තැනදී අර කලින් මං කිව්වනේ ස්ටුඩන්ට්ස්ලා 50කට විතර මං ෆ්‍රී කියලා දුන්නා කියලා මම මේක පුරුදු වෙන්නයි මගේ අර මිත්‍රත්වයේ උදෙසාර එක මං කියලා දුන්නා. මම ඊටසේ ඒකෙන් අර කට්ටිය හරි ප්‍රතිඵලයක් ගත්තේ නැහැ. ඒක සාමාන්‍ය මුදලක් අය කරලා ක්ලාස් පටන් ගත්තා. ඉතින් අද වෙද්දි බයින්ඩර් එක්ස්පර්ට් ලංකා කියන ආයතනයේ अकाडमी का 2021 වෙද්දි ගොඩක් ලොකු දැනක ඉන්නවා ගොඩක් කියන්නේ සක්සස් වෙච්ච මේ ස්ටුඩන්ට්ස් ලොකු බේස් එකක් ඉන්න සාර්ථකත්වෙ මුල් ඇදලා තිනවා අපිත් එක්ක ලංකාවේ විතරක් නෙවෙයි පිටර රට ගොඩක් රටවල වල ඉන්නවා මේ අපේ ડોක්ටර්ස් ලා ඉන්නවා ඉංජිනියර්ස් ලා ඉන්නවා එක එක හැම ෆීල්ඩ් එකේ මීඩියා ෆීල්ඩ් වල ගත්තත් අරහෙද මෙහෙද හැමතැනම ඉන්නවා දැන් ඒ සාර්ථකත්වෙ කියන ගොඩක් සතුටි මම බලාපොරොත්තු වෙන දේ දැන් වෙලා තියෙනවා ගොඩක් ප්‍රොෆිට් කරන අය ඉන්නවා 100ට අපේ 80කට වැඩිය සක්සස් රේට් එකක් තියෙනවා අපේ ස්ටුඩන්ට්ස් ලාගේ අපි ස්ටුඩන්ට්ස් ලා 5000කට වැඩිය එකතු වෙලා තියෙනවා මේ අපේ ගිය ये मास पास वेदी हम तेनक गिना अभी कीन वे वाइल अपे पेज चाने बैंड एक्सपर्ट लंका बालला मे वीडियो कद बल अब कॉल लेना कॉल लेते अपनी नंबर आलतीना कॉल लेदी विस्तर दिन अभी इतना पुलवा आराधना 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 बल्ला මගේ අනිවාර්යෙන් සාර්ථකත්වය තියෙන්න පුළුවන් ඔබ ගාවම වෙන්න පුළුවන් වාසනාව තියෙන්න පුළුවන් අපි හිතන්න බෑ සමහර විට ලහිරුට වඩා ගොඩ යන්න පුළුවන් ඔව් ඒක කියන්නේ දැන් මට වැඩි ප්‍රොෆිට් නැහැ දැන් ඔයා කියන්නේ හයි ඇඩ්වාන්ස් කෝස් එකේ දැන් හයි ඇඩ්වාන්ස් එකෙන් තමයි ගොඩක් කට්ටිය රිම්මන්ට ප්‍රොෆිට් කරපයි හිටිය 160ක් විතර 140ක් විතර බේසික් එකෙත් ඉන්නවා ඒ ඒක නะ ඩොලර් 4000ක් දැම්මා ඊට කලින් ඩොලර් 2500ක් ගියා ලොස් වෙලා හිටියා කියන්නේ අපේ කෝස් එක කළානේ වෙනම නිකන් YouTube බල බල අර එහෙම බල එයාට හිතන හිතන දේවල් කරලා හැබැයි මේ අපේ කෝස් එක හයි ඇඩ්වාන්ස් කෝස් එක කරා එක මාස 3ක් යනවා දවස් 12ක් තියෙනවා ඒක කරලා ඒ මාස 3ට පස්සේ කරලා මේ ඩොලර් 4000ක් දාගෙන මම සල්ලි ඇති මොකක් හරි මන් දන්නේ නැහැ ඒක දවස් 15යි ගියේ ලක්ෂ 18යි ඊට දවස් 30 යද්දි ලක්ෂ 30 35කට ඇවිල්ලා දිනවා ඉතින් මොනවද කියන්නේ මම මේ මාසේ බලද්දි ලක්ෂ ඒත් මම තොල තිබ්බ 10ක් 8ක් විතර මම වගේ තුන් ගුණයක් වෙලා ඉතින් මොනවද කියන්නේ දැන් ආයේ ඒක ස්ටුඩන්ට් වෙන්න පුළුවන් නැත්නම් උගන්නන ලෙක්චර් වෙන්නේ මමනේ මම උගන්නන්නේ මම වෙන්න පුළුවන් වෙලාව තමයි ඒ වාසනාව තියෙනවා හැබැයි හැම වාසනාවක් කියලා හැමෝටම මේ වාසනාව උරගා බලන්න යන්න හොඳ නැහැ මේකේ එතකොට ඒක නිකන් ගැම්බ්ලින් වගේ වෙනවා වාසනාව උරගා බලන්න කිව්වා අපි අර හරි මෙතඩ් එකට හරි ක්‍රමයට ඉවසගෙන ලොස් වුණ තේ වරික කරගෙන හිමි අදාල පාත් එකේ ලස්සනට වැඩි කරගෙන ගියොත් සාර්ථක වෙන්න පුළුවන් අපි සාර්ථක වෙන්න අත දෙනවා උදව් කරනවා හැම වෙලෙම ඉතින් මට කියන්න තියෙන අවසාන වශයෙන් උත් අනිවාර්යෙන්ම ඔයාලා කැමති නම් ට්‍රේඩින් පිළිබඳ නිවැරදි දැනුම හරියට ලබා ගන්න අපිත් එක්ක එකතු වෙන්න අපි සහයෝගය ලයිෆ් ටයිම් ලබා දෙනවා අපි ක්ලාස් එකකට ජොයින් වුණොත් රිවිෂන්ස් අන්ලිමිටඩ් දෙනවා අවසානයක් නැහැ ඕන වෙලාවක ජොයින් වෙන්න පුළුවන් අපි හැම වෙලකට තමයි බලනවා පර්සනලි අපේ සපෝට් ටීම් එකෙන් බලලා ඒ ටික කරලා දෙනවා ඉතින් සාර්ථක වෙන්න ඕන ඇවිල්ලා බලන්න වෙනස වටහා ගන්න අනිත් තැන් වලට වඩා හොඳ දෙයක් අපිට කරන්න පුළුවන්